සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා Editel K YouTube channel එකේ කියන තවත් වීඩියෝ එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලට දැන් මෙන්න මේ ඇපිය වෙන වීඩියෝ එක කොහොමද තනියම edit කරගන්නේ කියලා. හොඳයි ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම අපේ WhatsApp group එකට join වෙන්න අවශ්‍ය link පහල description area එකේ දාලා තියෙනවා. ඉතින් කැමති අයට පුළුවන් අපේ Facebook page එක ඒ වගේම TikTok page එක like කරන්න follow කරන්න. ඉතින් වැඩිය කතා කරන්න ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. හොඳයි ඉතින් මම මෙන්න මේ විදිහට CapCut application එක open කරගෙන මෙන්න මේ new project කියන button එක උඩ එකසරයක් touch කරනවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ photos කියන section එකට එනවා. මෙතනින් අපිට පුළුවන් images 14ක් use කරන්න මේ video එක හදාගන්න. ඉතින් ඔයගොල්ලොත් මෙන්න මේ විදිහට images 14ක් select කරගන්න. මේ විදිහට images 14ම select කරගෙන මෙන්න මේ add button එක උඩ එකසරයක් touch කරන්න. ඉතින් මේ වෙලාවදී අපි මෙන්න මේ විදිහට redirect වෙනවා අපේ edit interface එකට. ඉතින් අපි ඉස්සරලම අපේ format එක හදාගමු. ඒකට මෙන්න මේ tools ටික scroll කරලා මෙන්න මේ format කියන tool එක ඇතුළට එන්න. ඉතින් මෙතනින් මම මෙන්න මේ 9:16 කියන ratio එක select කරගන්නවා. ඉතින් ඔයාලට images වල size එක resize කරලා හදාගන්න අවශ්‍ය නැත්නම් මෙන්න මේ fit කියන option එකෙන් තියාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට 9:16 ratio එක select කරලා මෙන්න මෙතනින් back වෙනවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට clip එකක් උඩ touch කරලා මෙන්න මේ විදිහට zoom කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ හැම clip එකම අපේ ratio එකට ගැළපෙන විදිහට fit කරගන්න. ඉතින් මම මේ clip ටික ඔක්කොම මෙන්න මේ විදිහට හදාගන්නම්. හොඳයි ඉතින් මේ විදිහට clip ටික ඔක්කොම crop කරගෙන ඉවරනාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ending කියන කොටස උඩ touch කරලා මෙන්න මේ delete icon එකෙන් delete කරගන්න. හොඳයි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට timeline එක මුලට අරගෙන එනවා. හරි මම මෙන්න මේ විදිහට පළවෙනි clip එක උඩ එකසරයක් touch කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කෙලවරින් අල්ලලා මෙන්න මේ විදිහට drag and drop කරන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේ photo එකේ time duration එක හදාගන්න. ඉතින් මම පළවෙනි clip එකේ duration එක තප්පර 6.9කට හදාගන්නවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ clip එකේ වම් පැත්තේ උඩින් වැටෙන duration එක දිහා බලාගෙන හරියටම duration එක setup කරගන්න. හොඳයි ඉතින් මම මේ විදිහට දෙවෙනි clip එකේ duration එක තප්පර 0.6කට හදාගන්නවා. ඉතින් තුන්වෙනි clip එකේ duration එක තප්පර 1.2යි. ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ වැටෙන ඩියුරේෂන්ස් වලට හැම ඉමේජ් එකකම ඩියුරේෂන්ස් හදාගන්න. ඉතින් මම මේක ඉක්මනට හදාගන්නම්. හොඳයි ඉතින් මේ විදිහට ඉමේජස් ඔක්කොගේම ඩියුරේෂන් එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ටූල්ස් ඇතුලේ තියෙන මෙන්න මේ ඕඩියෝ ටූල් එක ඇතුලට එන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ සවුන්ඩ් කියන බටන් එක උඩ එකසරයක් ටච් කරන්න. ඊට පස්සේ එන්න මෙන්න මේ ෆයිල් අයිකන් එක උඩ ටච් කරලා මෙන්න මේ ඒරියා එකට. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මේ from device කියන එකට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් අපේ audio එක add කරගන්න. ඉතින් මේ audio එක download කරගන්න අවශ්‍ය links මම පහල description area එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link follow කරලා මේ audio එක download කරගන්න. හොඳයි ඉතින් මේ විදිහට audio එක add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනි clip එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ animation කියන section එකට එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දෙනවා combo කියලා මෙන්න මේ වගේ section එකක්. ඉතින් මේකට එන්න. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ distort left කියන preset එක use කරන්න අපේ පළවෙනි clip එකට. ඉතින් මේ විදිහට preset එක උඩ එකසරයක් touch කරලා මෙන්න මේ දකුණු අත පැත්තේ යට තියෙන හරි ලකුණු වල touch කරන්න. හොඳයි අපි මේක play කරලා බලමු. ඉතින් දැන් අපේ ප්‍රීසෙට් එක ඇඩ් වෙලා තියෙන අපේ clip එකට. හොඳයි ඉතින් අපේ ඉතුරු clip ඔක්කොටම අපිට පුළුවන් මෙන්න මේ විදිහට animation ඇතුළට ඇවිල්ලා මෙන්න මේ in animation ඇතුළේ තියෙන shake 3 animation එක ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට ඉතුරු clip ඔක්කොටම මේ animation එක ඇඩ් කරගන්නවා.
හොඳයි ඉතින් මම දැන් animation ඔක්කොම add කරගෙන ඉවරයි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට effect කියන button එකට එක සැරයක් touch කරනවා ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් video effect කියලා section එකක් තියෙනවා මේක ඇතුළට එන්න ඉතින් මේක ඇතුළේ මෙන්න මේ විදිහට trending කියන එකෙන් open වෙයි ඔයාලට දැන් පුළුවන් මෙතනින් white flash effect එක මෙන්න මේ විදිහට select කරගන්න ඉතින් black flash effect එක නෙවෙයි ගන්න ඕනේ white flash effect එක ඒක අනිවාර්යෙන් මතක තියාගන්න හොඳයි මේ විදිහට effect එක select කළා මෙන්න මේ adjust කියන එකට යන්න ඉතින් මෙතන speed එක මෙන්න මේ විදිහට 100ට 100කට හදාගන්න හොඳයි ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ විදිහට effect එක මෙන්න මේ විදිහට drag කරගෙන එන්න ඉතින් අපි මේ effect එක use කරන්නේ මෙන්න මේ වගේ clip දෙකක් එකතු වෙන තැනකට ඉතින් මම මෙන්න මේ effect එකේ duration එක මෙන්න මේ විදිහට අඩුම කරගන්නවා හොඳයි මම මෙන්න මේ විදිහට timeline එක zoom කරලා මෙන්න මේ විදිහට අරගෙන යනවා මේ effect එක clip දෙකක් එකතු වෙන තැනට ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට clip දෙකක් එකතු වෙන තැනදී මේ effect එක වැඩ කරනවා ඉතින් මම මෙන්න මේ විදිහට මේ effect එක උඩ touch කරලා මෙන්න මේ විදිහට copy එකක් අරගන්නවා ඉතින් අපි ඊළඟට මෙන්න මේ විදිහට අනිත් images දෙක එකතු වෙන තැනට මේ විදිහට හදා ගන්න ඕනේ ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඉතුරු clips එකතු වෙන තැන් වලටත් මේ effect එක use කරන්න ඉතින් මම මේක ඉක්මනට හදා ගන්නම් හොඳයි ඉතින් ඔයත් මේ විදිහට effect add කරගෙන ඉවර නම් දැන් අපි අපේ video එක හදාගෙන ඉවරයි. ඉතින් මම මේක ඔයගොල්ලන්ට play කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ video එක ගොඩක් ලස්සනට create වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ export icon එක උඩ touch කරලා මේ video එක export කරගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කැමති අයට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න පහල තියෙන links වලින් ඉතින් වීඩියෝ එක ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා එකතු වෙන්න හොඳයි ඉතින් අදට ගිහිල්ලෙන් නම් හැමෝටම සුබ දවසක්